Hero Daily Cinema Sittama. Sitak ekka atherunu premayaka amila hamuvimak. අපි එළවලු කොටුවේ ගියක් හදමු. මට දැන් ඉවසලා හොඳට පුරුදුයි. අපි දෙන්නනේ. එක කාමරයක් හොඳට ඕම ඇති. අපි අම්මට ඇත්ත කියමු. මං වද මිනිහෙක් කියලාද? නෑ. අපි කියලා අදත් ඔය ගී බොරු වැඩ අම්මේ අම්මේ ආයි මේ වත්ත හතරම ආයි මේ ආව මන් තොපේ හතර හන්දි කඩනවා මුදලාලියාට කියපම් පිටගංකාරේන්ට විකුණත් මේක මම මුදලාලිට විකුණන්නේ නැහැ කියලා ඒකගේ හයි හත්ය පෙන්වන්න වෙන්නේ නැති හෙන්චයියු ටික මගේ වත්තට එවන්නේ ඒ පාර මොකද? අපි එළවලු කොටුවට යමු.
ජීවත් වෙන්නේ මිනිස්සු එක්ක. යක්කු එක්ක නෙවෙයි. යක්කු හොඳයි. මං උඹව පන්නගෙන ආවෙත් යක්කු හිටපු ගෙදරකින්. කවලා ගොන් දෙන්නට දී වතුර නතර වෙලා අද රෑ ගාලේ වැතිරි එළියෙන යාමේ පිට වී යමු හිත මිතුර අම්මා ඉන්නම්නේ මම වතුරක ලක් කරලා දෙන්න ඕනේ නෑ අර උඩ බඩගිනිය තිබුණේ හිට ගන්න දීපන් අම්මා යන්නම්නේ මම වතුර ටික ලක් කරලා කතා කරන්න එකලිපයි තියෙන්නේ කන්න ඕන නම් මේ ලස්සනෙන් උයා ගන්න තිබුණා. එළවලු කොටුව හොඳටම වල් වැදිලා. දන්නේම නැතුව ඉර බැහැලා ගියා. මොන දේටත් පිළිවෙලක් තියෙනවා. උදේට පායන ඉර හවසට බහිනවා කියලා දන්නේ නැති උන්ට මොන පිළිවෙලක්ද? මේවා පෙර ආත්ම කරපු පව් මේ ඵල දෙන්නේ. අනේ අපේ මගේ ලොකු කොල්ලා. ඌටත් මේවට කර ගහන්න උනානේ. චේතිය කාලා ඉන්න වසන්ත ඔයාටත් බෙදන්නද ඔයා ආස කෑමක් හදලා තියෙන්නේ කොල්ලන්ට ලස්සනට කවි කියන්න පුළුවන් ඔයාට බඩගිනිද? ඔයාට අවමට ගිය වෙලාවක කොල්ලට කවි පොතක් ගෙනල්ලද? මට බඩගින් නෑ. මං හන්දියට ගිහින් ආපහු අරන් එන්න. එපා. ටිකක් ඉවසන්න. අම්මා වතුර රත් කරනවා. උණු ආප ඉක්මනට ඉවර වෙනවා. එහෙනම් මමත් එනවා. මම කලුවරට බය නැහැ ළමයෝ. ඒ වුණාට මම බයයිනේ. නොමින්න. සමන්නයි කඩේ යනවා නම් කඩිචෝරු එහෙම ගේන්න එපා පොඩි කාට පට්ටි කවා ගන්නත් හරි අමාරුයි
උඹට බඩහුරු වුණාම ලෙඩ වැඩි වෙන්නේ. අන්තිමට අපිටත් එන්නේ අයියලා වගේ හැමදාම ස්පිරිතාලේ ගාට. Mandani? Amma. Saman hadir ya, Amma. Waktu itu pengen hari ini kita muka itu mudah hati gini ya, Amma. Mungkin kalau kami mahar ya kerja dia mande. Mangu, kau mah agaknya hiti. Mie hadis sih, Amma buat muka dah hari kita dulu juga. Man saman teh ane kibin ya, Amma. Ya agi umur na wata iye. Kata apa? Ayo dokter kita daru ekorn ang apa apa kira? Gak mati horor hatu rumah villa. Ani deh ini ane kota mai kau lata muka kari ane turak nutungge. Muka tumbuh karani? Benang iting hat dawas yang deh isela ini ke koya gani? Mati tak mai mai kau lana itu ini. Sama ante muka tenne amma. Belai bayis kau balas mata dengi pahwi lagi ini. Milio, milio, unu kan ada, nenek mungkin tinggal mana tuh barang? Lo kade? Kayak nenek tuh mangkin ada orang kok, aduh ngin dekali. Gedor opu ada? Atau gawat sani pai? Sani pai? Oh ya opu hinta tamai patu bandi nevi ni, beda kan deh baru, baru hangu kok. Mei ari nandani aja dosa report ni. Ammat aku hendap meja. Um cutting kian netam mata tayi dia tien mana ibam meja kan hoila balad dana ganda. Me, balang oki daru palagan mana tien kila. Meja kia wanda mandan ne amme. Mata kia wanda beri hindai mang umbat agen ame kia wanda. Me, miriu, api te beri dati eti eta inggris sugan nandein skirt kila. Me ke balurah me kiti ne mono adik kila dana ganda. Ammat a pisu de. Mokar itu demi kejaran kuno pijat itu dengne? Dengne dia agne. Dengne teman gamin bagi ada dana. Hitani dawai nu kotak ganda ganda gani. Anika mangko homa dah hadis sih itu waktu sekolah itu anne. Ayu mati sekolah anne beri. Itu kotak sir dana ganne mana mati Inggrisi behai kiela. Kaget kayuar gua biterai.
මං හිතාගෙන ඉන්නේ එක පැත්තක මාළු මිරිස් දාන්න කියලා. මං උදව් කරන්න. මට පුළුවන්. ඒක මගේ හිතටත් හොඳයි. මං උඹව ගෙදරින් පන්නගෙන ආවේ උඹෙන් හම්බ කරන් කන්න නෙවෙයි. කවුද කිව්වේ මගෙන් හම්බ කරන් කන්න කියලා? අගේ අතපය හයිය හත්තිය තියනකන් උඹට උදල්ලක් අතින් අල්ලන්නවත් දෙන්නේ නැහැ. ඔච්චරට මට ආදරේ කරන්න එපා. මට ඊරිසියා හිතෙනවා. මං ඒකට කැමති. මං මැරුණොත් මං වෙන ගෑණියෙක් ගේනවා. මෝඩයා හිනායි කැත විතර තරහ ගියා උඹ තවත් ලස්සනයි අපි බඳිමු අපි බඳලා ඒක ලෙහෙල දාමු ජීවිතය අලුතෙන් පටන් ගමු උඹ ගෙදර ඵලයා අවුවට උඹේ ඔළුව කරවලා අම්මේ කොල්ලගේ ඉස්කෝලේ පටන් ගන්නත් ළඟයි අඩුපාඩු ගොඩයි දරුවෝ හැදුවා නම් උන්ගේ අඩුපාඩු හොයලා අරන් දීපල්ලා මොකද පිටේ උන් අරන් දෙන එකක් නැහැ මම මේ ආවෙත් අම්මත් එක්ක ඒ ගැන කතා කරගන්න තමයි මාත් එක්ක මොනවද කතා කරන්නද වසන්ත ඇහුවා මේ පාරේ පොල්වල සල්ලි දරුවගේ වියදමට ගන්න පුළුවන්ද කියලා. උඹලා දෙන්නා හින්දා මගේ දඹදිව ගමන දවසින් දවස පස්සට යනවා. කොහොම සල්ලි ලුවම් මං කොහොමද මගේ මග වියදම් හොයාගන්නේ? දඹදිව නම් කවද යන්න බැරි දම්මේ? මොකද මුහුද ගොඩ ගන්නවද? උඹලා ඉන්නකන් දඹදිව තියා දිඹුලාගලටවත් යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ අතින් අයියලා රත්තර උන් දෙන්නගෙන් කිසිම කරදරයක් නැහැ නේ මට. අයියලට නම් ඉතින් මොකද? පොළොයි බතුයි කාලා හරි ජීවත් වෙන්න පුළුවන්. මොකද ඉතින් ළමයි ඉන්නවා කියලා එකක් ඈ. මං කොහොමත් හිතාගෙන ඉන්නේ දඹදිව ගිහිල්ලා ආවට පස්සේ උඹලට මේ ඉඩ කඩන් ටික ලියලා දෙන්න තමයි. අම්මා ඉතින් කියනව විතරයිනේ. කරන්නේ නැහනේ. කරන්න බැරි කමක් නැහැ. උඹලා මට මේ ගමන යන්න දෙනවනම් කොහෙද? අතේ තියෙන තුට්ටු දෙකක් දැහගන්න හදන්නේ. අනිත් එක වසන්තට බැරියයි මාත් එක්ක ඇවිල්ලා කතා කරන්න. උගේ අම්මා මමනේ. එයා අම්මා ගැන ගොඩක් හිතනවා. එයාට දුකයි අම්මගේ හිතරෙද්දේ කියලා. සිනමා සිත්තම සිතක් එක්ක අතහැරුණු ප්‍රේමයක අමිල හමුවීමක් මේවා ගුණයි ඇයි ඔයාට අගුණද සමන් ඔයා දවසක් කිව්ව නේද අපි දරුවෙක් අරන් හදාගමු කියලා
ටිකක් ඉවසන්නකෝ. අපේම කියලා දරුවෙක් ගැන තවත් බලාපොරොත්තු තියන් ඉන්න එක තේරුමක් නෑ. ඔන්න ඉතින් මූණ නරක් කරගත්තා. ආ. ඔයාට පුළුවන් ද පිට දරුවෙකුට අම්මා කෙනෙක් වෙන්න? හා හා පුරා කියලා දරුවෙකුට කටක් ඇරලා නැලවිලි ගීයක් කියන්න පුළුවන් අම්මෙකුට තමන්ගේ දරුවාද පිට දරුවෙක්ද කියන එක වෙනසක් නැහැ. ඔයා කැමති නැත්තම් කමක් නැහැ. මොනවද බලන්නේ? මට බය අම්මට දරු සෙනෙහස වැඩි වෙලා මිනිහට තියෙන සෙනෙහස අඩු වෙයිද කියලා. ඊරිසියාකාරයා. කියලා. ගෑවෙන් හත් එක්ක. හැබැයි මං හීන නූලට ගුලි ඇඹරුවා. කුමාරි මායන් 64 දාලා වැඩේ කරගත්තනේ. අර කතාවක් තියෙනවානේ. ගෑණියගේ ස්මුදුනේ ඉඳන් දෙපතුල දක්වා රත්තරන් තිබ්බත් වටින්නේ නැහැ කියලා. 64 මායන් නොදන්නවනම්. කොහොම හරි අම්මගේ ඔක්කොම ඉඩම් ටික අපි ලියා ගන්න ඕනේ. අම්මගේ කොහොමත් වැඩි මනාපයක් නැහැ අයියලට මේව ලියලා දෙන්න. ඒක හරියන්නේ නැහැ. එහෙම කොහොමද වෙන්නේ? ඒ අම්මගේ ලොකු පුතානේ. අනිත් එක මගේ එකම සහෝදරයා. මං තමුසේගේ එකම ගෑණි. තමුසේගේ දරුවගේ අම්මා. ඒක මතක තියා ගන්නවා. මොන හරි කරලා අම්මගේ හිත වෙනස් කරන්න හැදුවා. මම ඒක බලා ගන්නම්කෝ. කොහොම හරි ඉඩම් කඩන් ටික අපි සේරම ලියා ගන්න ඕනේ. එතකොට අපිට රස්සාවක් නැති වුණත් කාලා බීලා හොඳින් ඉන්න පුළුවන්. මං යනවා. රාගාවේ කිසිම සරු බවක් පේන්නේ නැහැ. හරියට උඹලයි ජීවිත වගේම. දළු දාලා පැලයක් මතුවෙන්නේ නැහැ පණුව කනවා. අනික ඔය යන එක තෝස දානවනේ. ඇස්වා දෝසත් නැතුවම නෙවෙයි. හෙට අනිද දිහට මගේ දඹදිව ගමනත් හරියයි. අනේ වාසනාව. ඒක ඉතින් අම්මගේ හීනයක් නොය. අම්මට අපේ මොනවද වෙන්න ඕනේ? සල්ලි තමයි. ටිකට් එක නම් මම එකතු කරගත්ත සල්ලි වගේක් තියෙනවා. මේ වසන්තය 10-15,000 දෙනවා කියලා කිව්වා. ඒකයි ඉතින් දරු පවුල්කාරයනේ.
වියදමට අඩු ගන්න රුපියල් 50000ක්වත් අතේ තියෙන්න ඕනේ කියනවනේ. ආ එනම යන්න. Daran surat mini salamb nadinna Naran semat set nitar sadanne Uttum patini devi meles yadinne Karan durutu mas sepet sondinne Mokada? Apidat kavi kiyanna puluwan? Kiyannada? Appo epa. Mang asane sattu baya karanawata. Dan upoy set kavi kiyanne kaata ahennada? Umbata ahenna. Ai? Saman. Mokada? Api pambeyawa gedara aran yamu. Ai sellan karannada? Api darukamata hadagamu. Ara balannuku. Hari hurutal. Onne ithin moone hati vithara. Api geniyam. Mokadda? Pambeyawa gedara aran yamu. Mudia, umi tarah agak tuh thundre tiye. Metta, Sinema Sittama.
එක්ක අතහැරුණු ප්‍රේමයක අමිල හමුවීමක්. මම මුදලාලට කියලා බලන්නම්කෝ. ඕනේ එකට කියන්න. ඔක බලාගෙන ඉන්නේ මගේ ඉඳන් ටිකක් දැහ ගන්න. මදුයි මායෝ ගමන ගැන ගොඩක් මේ දවස්වල කතා කරා. අනිත් එක ළමයාගේ වියදම් උත් ඉල්ලගන්නේ අම්මගෙන්නේ. ඒක ඒ ගැන ගොඩක් දුක. මේ පාර පොඩි කඩුවා උඹලා සල්ලි ගනින්න. පොඩි කාට හොඳට උගන්වන්න ඕනනේ. ඒකට අඩු පාඩු පෙන්වන්න හොඳ නැහැ. අයියට නම් ඉතින් මොනවෙන් ප්‍රශ්න දැම්මේ? මොකද ළමයි ඉන්නවා කියලා. අයියා ගැන මට දුකයි බං. ඌ ගොනානේ. කෑව පිදුරු. දැන් ඉතින් ගෑණිය ආපහු යවන්නේ. ඇත්තමයි අම්මේ මට යන්න දෙනක් තිබ්බනම් එහෙම අයියටයි දෙන්නට ඉන්න කියලා මං ගෑණිවයි අම්මවයි දරුවව අරන් වෙලාට කොහෙ හරි ගිහිල්ලා. අපි කොහෙ යන්නද? යනවනම් යන්න ඕන උන් දෙන්න. අනික මගේ ගෙදර දාලා නෑරුණත් මම යන්නේ නෑ මේ ගෙදරේ. කොටහල් උත්සවයේ දවසේ අපේ නෑදෑය හැමෝම මට තෑගි දුන්නා. ඒත් ඒ හැම දෙයකටම වැඩියෙන් මට වටින්නේ අම්මා දුන්න තෑග්ග. මේ හදිසියේ මොකද මාළේ මතක් වුණා? අම්මව තියෙන දැක්ක? මං එදාම තීරණය කළා මං කවදා හරි දවසක කසාද බැඳලා මට කෙල්ලෙක් ලැබුණම කවදා හරි මේ මාළි මගේ කෙල්ලගේ කරට දානවා කියලා. අපේ ජීවිතවල අපි හිතන පතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙනවනම් මිනිස්සුන්ගේ ජීවිත මොනතරම් ලස්සන වේද? මේක ගන්න. මොකටද ඔයගේ මාළයා? අම්මගේ ගමන් වියදම් මේකෙන් පිරිමහ ගන්න පුළුවන්. විකුණනවා නෙමෙයිනේ බැංකුවේ තියෙන්නේ. මම මොන හරි කරලා සල්ලි ටිකක් හොයාගන්න. මේ හදිස්සියේ අපිට උදව් කරන්න කවුරුත් නැහැ. අනිත් එක අපේ ළඟ විසඳුමක් තියෙද්දි ඇයි අපි පිටමිනිහෙක්ට නායකාරයෝ වෙන්නේ? මාලි කතාවක් අම්මට කියන්න ඕනේ නෑ. ඔයා ළඟ ඉතුරු කරගත්ත සල්ලි ටිකක් තිබුණා කියලා කියමු. අනිත් එක අපි දඹදිව නොගියට මේ පිනම ඇති අපි දෙන්නට සතුටින් ජීවත් වෙන්න. ඔය ඉති එන්න එපා මට ඔය මූණ දික් කරගෙන. කැතේ බෑ. චේතිය පුතා. යමු ගන්න. අම්මා ලොකු තාත්තලාටත් එක්ක උයලා තියෙන්නේ. අම්මා අපිටත් එක්ක කෑම හැදුවා? ඔව්. අම්මා කිව්වා ලොකු තාත්තලා එනකොට රෑවෙනවා කියලා ලොකු තාත්තලාටත් එක්කම උයන්න කිව්වා කියලා. අම්මා ලොකු අම්මගේ හාලුත් ගත්තා. පුතා කන්න. අපිට බඩගිනි නෑ. අපි පස්සේ කන්න. Oh,
ඒ බලන සේපතන රාමේ ගදායේදී මේරෝ සිටින ඔයා හිතනවද ඔයා හම්බ කරන සල්ලි වලින් හතර දිනට කාලදලා ඉන්න පුළුවන් කියලා? ගෙදර අඩුපාඩු නම් කොච්චරක් කියලා තියෙනවද? ගෙදර ගෑනේ ඒක දන්නේ. මොනවද ඔය තමුස කියවන්නේ? අම්මා කොච්චර ආසාවෙන්ද ඔය ගමන යන්නේ? ඇත්තම කිසිම අඩුපාඩුවක් වෙන්න බෑ. නැත්තම් මට නිින්ද යන එකකුත් නෑ. නැත්තම් ඇත්තම ලෙඩක් හැදලා මම මැරිලා යයි. හරි හරි. මම මොන හරි කරන්න. මොන හරි කරන්නම් නෙවෙයි. ඔයා කරන්න ඕනේ. හොඳ නැත්තම් මම නරක ගෑණියි කියලා කියන්න එපා. මට මගේ අම්මවත් දඹදිව යවා ගන්න බැරි වුණා. එයා නිකම් පොළොවට පස්සෙලා ගියා. දැන් ඔයාගේ අම්මත් මට මගේ අම්මා වගේ. අනේ මට එයාගේ හීනේ නම් නැති කරලා දාන්න බෑ. අනික කවුද දන්නේ? ඔය ගමන ගිහිල්ලා අම්මට ආයෙත් එන්න පුළුවන් වෙයිද කියලා. ඔය යන වයසක මිනිස්සු සමහරක් අය අසනීප වෙලා මැරිලත් යනවලු. ඒක නෙවෙයි මිනිස්සු යන්න කලින් තමන්ගේ දරුවාට දේපල ටික ලියලා යන්නේ. අනේ අපේ අම්මව නම් දෙයියන් බලා ගන්න ඕනේ. දෙයියෝ ආරක්ෂා කරන්න ඕනේ. දේපල වගේ දානේ අපේ අම්මා. මොකටද අම්මා ඔච්චර පඳුරු? මම උදව් කරන්නද? දඹදිව යන්නේ බුද්ධගයාව බලන්න විතරක් නෙමෙයිනේ. තව කොච්චර සිද්ධස්ථාන තියනවද වැඳ පුදා ගන්න? පඳුරු තියනවා නම් දීහල්ල. මේ ගමනින්වත් උඹලට හරියයිද කියලා බලන්න. මමත් පඳුරක් ගැට ගහන්නම්. අම්මට ওই ගමන ගිහින් පරිස්සමින් එන්න ලැබෙන්න කියලා. මගේ පරිස්සම මම බලා ගන්නම්. උඹලා උඹලගේ දේවල් බලා ගනිල්ලකෝ. දැන් දොස්තරලා මොකද කියන්නේ? මේ සමන් ළඟ සල්ලි වගේක් තියෙනවා කිව්වා. අම්මට දෙයි. මොන හරි තව අඩුපාඩුවක් තිබුණොත් කියන්න. මම මේ ගමන යන්නේ උඹලා දෙන්නයින් තමයි. නැතුව මට මේ ආසාවකට යන ගමන නෙමෙයි. අම්මට ෆ්ලයිට් එක තියෙන්නේ හෙට හවස කියලා සමන් කිව්වා. ඒක ඇත්තද? ඇයි? දැන් උඹට උඹේ මිනිහා විශ්වාස නැද්ද? ඔහොම යනකොට ඔහොම දේවල් වෙනවා. ගෑනු ගන්න හුරතල් කරන්න නෙමෙයිනේ. Hero, Delhi Cinema Sittama.
සිතක් එක්ක අතහැරුණු ප්‍රේමයක අමිල හමුවීමක්. සමන් කියන්නේ මම. මන් දන්න ළමයෙක්. මාව බලන්න ඇවිත්. වසන්තේ ආවද ළමයෝ? මට අවුමට යනවා කියලා කියාම්මේ. මමයි යන්නේ. අර ජයවීර පෙරේතු දුරු මහත්තයා ඉන්නවද මැරිලාද කියලා බල්ලා වරෙන් කිව්වා. උන් දැ මං පුංචි කාලේ ඉඳන් හඳුරනවා. මේ හදිසියෙ මොකටද පෙරේක දොරව මැරිලාද හොයන්නේ? මටත් දැන් 60ක් වෙනලා හොටත් බිම යන ඉඳ ළඟයි. කවුද දන්නේ ඔය දඹදිව ගමන ගිහිල්ලා මට ආපහු එන්න පුළුවන් වෙයිද කියලා. මං බැලුවේ මේ ගෙවල් දොරවල් ඔක්කොම උඹලට ලියලා දීලම මේ ගමනේ යන්න. මේ අම්මට මොකද මේ හදිස්සි එහෙම හිතුනේ? බැරි වෙලාවත් මං මැරිලා ගියොත් උඹල දෙගොල්ලෝ එන කොටා ගනි. මේ දේපොල ටික බෙදා ගන්න බැරුව. හේගලන් කියන්න බෑ තමයි. දැන් ඔය දිවෙන් දිව ගාගෙන හිටියට අයියා මලෝ පහපව වෙනකොට මොනවයි මොනව කරගන්නේද කියලා කවුද දන්නේ? මට නම් ඉතින් මේ වගේ කිසි ආසාවක් නැහැ. මට තියෙන දුක අම්මා මේ ගමන තනියෙන් යන එක ගැන. නඩයක්ම යනකොට මට මොන තනියක්ද ළමයෝ? උඹලා ඒ ගැන හිතන්න ඕනේ. එහෙම වුණොත් හෙට උදේට පෙරකදෝරු මහත්තයාට ඔප්පුවේ වැඩ ටික බාර දීලා හවහට මට නිවිය නැහිලි මේ ගමනේ යන්න පුළුවන්. කවුදර අප මනුස්සය? ඒ මනුස්සය ඇවිත් ගියාට පස්සෙ තමයි ඔයා මූණ එල්ලගෙන ඉන්නේ. පළවෙනි වතාවට ඔයා මගෙන් මොනවා හරි දෙයක් හංගනවා. මට කියන්න බැරි දෙයක්ද? කියන්න පුළුවන්.
ඒත් ඒකට සුදුසු වෙලාව නෙවෙයි මේක. මාව විශ්වාස කරන්න. ලොකු තාත්තට කිරියම්ම කතා කරමු. මට මල්ලි ගැන අබමල් රේණුකවත් හිතේ ගහටක් නැහැ අම්මේ. ඒ වුණාට ඔය අම්මගේ ඉඩම් බෙදෙල නම් සාධාරණයි කියලා හිතන්න එපා. සාධාරණේ අසාධාරණේ ගැන මට කියන්න එපා ලොකෝ. මම මේ තීරණේ ගත්තේ උඹලගේ ඉස්සරහ අනාගතය ගැන හොඳට හිතලා බලලා. අම්මේ මං කියන්නේ. බකට වහපන්. මං කියලා ඉවර නෑනේ. උඹල දෙන්නට පුතේ දරුවෝ නෑ. උඹල වයසට යන එකයි දවසින් දවස සිද්ධ වෙන්නේ. මේ ඉඩම් අපේ පරම්පරාවෙන් පරම්පරාවට අයිති වෙන ඉඩම්. උඹල දෙන්න මරුණට පස්සේ කවුද මේව බලා කියාගන්නේ? මොකද දරුවෝ බලාගන්නේ කියලාද? ඒකයි මම මේ වගේ තීරණයක් ගත්තේ. එහෙමයි කියලා මං උඹව අතහැරලා දැම නෑනේ ලොකෝ. ඔය වගා කරන ඉඩම් මං උඹේ නමට දියන්නේ. දරුවෝ නැති වුණාට අපිත් කාලා බිලා ජීවත් වෙන්න එපා යම්මේ. මගේ ගෑණි පව්. මන් නැති දවසක ඒ ගෑණි ජීවත් වෙන්න එපා. උඹ මොනවා කිව්වත් මගේ වචන වෙනස් කරන්නේ නෑ ලুকু. ඊට වඩා හොඳයි අම්මේ මාව ඉපදෙනකොටම ගහලා මරලා දැම්මනම්. සමන් ඕන ඉතින් බං. සමන්. පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණනන බෙලින් යුතු පුතුමය ඉතාගරු එක පුන් සඳින් දුරු වෙයි ලොව ගන අඳුරු නෙකතරු රැසින් එලේ සට නොම වේය දුරු පුතේ බත් බෙදලා තියෙන්නේ එහිපත් මට අයිය ගැන හරි දුකයි මීරි මේ වගේ දුකක් මට කවදාවත් දැනලා නැහැ. ගියේ නැව ගියා. දැන් ඒක ගිය පාරවල් හොයන්න නැතුව මෙන්න මෙහෙනව කෑම කන්න. හිරු ටෙලි සිනමා සිත්තම
සිතක් එක්ක අතහැරුණු ප්‍රේමයක අමිල හමුවීමක්. අපි ගෙට ගිහින් කතා කරමු. මේ කවුද? මම එක්කල්. යකෝ එහෙම හිතුමතේ උඹට ළමයි එක්ක ඉන්න පුළුවන්ද? මං අහන්නේ මේක කාගේ කවුද? කාත් කවුරුත් නැති එකෙක්. අමේ දැන් මේක මගේ. මේක උඹේ? මට පේන්නේ පරම්පරාව ගෙන යන කොල්ලෙක් හොයාගෙන ඇවිල්ලා. මට කියලා ඉඩම් ටික ලියව ගන්න. කවුද මේකද කිව්වේ එහෙම කොළහන් කියලා? බොරුවට නන්දනීට කෑ ගහන්න එපා අම්මේ. එයා මේ කිසි දෙයක් දන්නේ නැහැ. මේ ලොකු මේ ළමයා උස්සන් ආපු තැනකටම ගිහින් දාපන්. මං ඉඩම් වල වැඩ ටික සේරම පෙරක දුරු මහත්තයාට බාර දීලා තියෙන්නේ. ඒක උඹට තියා සක්කරයයි පුතා වයි මටවත් බෑ වෙනස් කරන්න. මේක ගිහින් දාපන්. මං ළමයා එක්කගෙන ආවේ අපව ගිහින් දාන්න නෙවෙයි. යකඩෝ මූට මේ පිටදරුවේ ලොකු වෙලා තියෙන තරම. උඹ කවදාවත් මගේ මූණට ওই විදිහට කතා කරලා නැහැ පුතේ. මෙහාට වර. උඹ කවුද? මේකම් මේ කවුද? ඈ? උඹ කවුද කියපන්. උඹ ආපු දිහාට මේ යන්න ඕන තේරුණාද? අලුත් පෙන්සලක් ගත්තාම ඒක ඔයා මට දීලා මගේ අතටවත් අහුවෙන්නේ නැති පෙන්සල් කොටේ වයිල්ල ගන්නවා. අම්මා මොන හරි කෑමක් හදලා දුන්නාම ඔයා ඔයාගේ පංගුවෙන් කොටසක් මට දුන්නා. මට එදා කියන්න බැරුණා ඒක ඔයා කන්න කියලා. මට එදා කියන්න බැරුණා අයියේ අයියගේ පැන්සල අයියා තියාගන්න මං පැන්සලක් ගන්නම් කියලා. උඹට එදා හිටපු අයියම තමයි මල්ලි අදටත් ඉන්නේ. මටත් ඉන්නේ එදා පුංචි කාලේ හිටපු මල්ලිම තමයි. උඹ මට වරදක් කරේ නෑ මල්ලි. අපිට බෑ අපේ අම්මට විරුද්ධ වෙන්න. අම්මා නිසා තමයි අපිට මේ හැම දෙයක්ම ලැබුණේ. කොටිම්ම අම්මා නොහිටින්න අපි දෙන්නත් නෑ. අයියා කැමති නම් අයියට මේ ගෙදර දිගටම ඉන්න පුළුවන්. බොහොම කිව්වට මල්ලි අපේ ගෑනු කැමති නෑනේ ඒකට. කවුද අයියා අපු ළමයා? උගේ ඇඟේ දුවන්නේ අපේ මලේ තමයි මල්ලි.
නින්ද ගියා. මහන්සියට වෙන්න ඇති. සමන්. ඔයාට තාමත් බැරි වුණාද හිතාදා ගන්න මේ දරුවා කාගේද කියලා මට කියන්න? වැරැද්දක් වෙලා තියෙනවා නම් මට පුළුවන් ඒ වෙනුවෙන් ඔයාට සමාව දෙන්න. මේ දරුවා ඔයාගේද? කසාද බඳින්න කලින් කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටියා. පස්සේ කෙල්ල බතේරිය. කෙල්ලට දරුවෙක් ලැබුණා. ඒ කොල්ලය ගැන දන්නේ නැහැ. ඒ කෙල්ලේ කොල්ලට කියන්න ගියෙත් නැහැ. ඒ තරමටම ඒ කෙල්ලේ කොල්ලට ආදරය කරා. ඒ කෙල්ල දරුවව තනියම හදාගත්තා. හදිසියෙම මේ කෙල්ල මැරිලා ගිහින් ඒ දරුවා කාත් කවුරුත් නැති අනාථයෙක් වුණා. ඒකයි මම මේ දරුවා වරගෙන ආවේ. අදටත් දරුවගේ අප්පච්චි දන්නේ නැහැ යාට දරුවෙක් ඉන්නවා කියලා. මේ දරුවගේ අප්පච්චි වෙන කවුරුත් නෙවෙයි. මගේ මල්ලි. වසන්ත. මගේ ගෙදරට වෙලා යවුසන්න නටන්නේ ඈ කොහොම මේ ගෙදර මිනිස්සු කොහොම මගේ ගෙවල් මේවා දැන් වෙන මෙන්න දම්මි මොකක් අට බහපිය නෑ බද එළියට බලපංගෝ දමදියෝගේ උපාසිකාගේ කටේ සැර මේ ගෑනි දමදියෝගේ ඉන්නේ පාර මාරු වෙලා වෙන කොහෙද ගිහලා කොහෙද කටවහපිය පව් කාර්යය බහපිය ඔය එළියට මේ නැන්දම් මේ මේ ගෙවල් දොරවල් දැන් මේ නෙමෙයි මේ ඔය අපේ මේ මාළු පුතන්ඩියා මේ ගෙවල් දොර සේරම මේ මුදවල විකුල්ලා එක ගියා ගෑනිය ගමේ උඹ දමදිව ගියා ඌ දමදෙනිය ගියා වැඩි ආවලයි මොකද ඔය ඇත්තමද කියන්නේ මම මොකද නැන්දා මේ බඩබඩ කියන්නේ ඈ අපිට පුළුවන් ඕන නම් සිංදුවක් කියලා නැන්දා මල ශෝක පාසය එච්චර
අනේ දෙයනේ මොකද්ද මට මේ වුනේ? අනේ මට ඉවසන්න බෑ දෙයනේ. අනේ මට මොකද්ද මේ වුනේ? අපච්චිට මුලවන්නේ නේද? කිරි අම්මටයි මටයි ඉන්න ලස්සනම ලස්සන පුංචි කාමරයක් හදලා